टीवी प्राइम टाइम विद दिलीली इमाका वीरसिंह आई पवन सुबह संध्यावाक ඔබ අදත් එකතු වී සිටින්නේ එතර මෙතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයේ දිනෝ රටතට පුවත් ඔබට කියන වෙල්ලස ටීවී සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මුලින්ම පුවත් සිරස්තල වෙල්ලසින් තවත් රන් කරුණුවක් විහාරස්ථානයකට පක්ෂ රැස්ක නව යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වෙයි ජීනේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළ කරයි රටවිරු සමාජිකේ කොටහිර ගල පිය ගැට පෙළට දිවිනේ ප්‍රදේශ කීපයකට අදත් වැසි සේනමක් විහාරස්ථානයක් වෙත වැඩම කළා දැන් වෙලස රන් කරඬු පූජා පිවන්දනා විශේෂාංගය से मनुष्यकम रटट बिदमिन विश्वयम सिसारा गला हेलेन दहम चारिकावाई वेल्लसे रन करंडु पूजा विवंदना वेल्लसे रन करंडु प्रियदु दुरु वेवा कमट रटट सित वेवा लकमर सिरि वज वेवा विश्वयटम सित वेवा වෙල්ලස්ස රන් කරඬු පූජා විවන්දනා වැඩසටහන යටතේ අද දවසේදී තවත් රන් කරඬුන් වහන්සේ නමක් ගොඩකවිල ප්‍රදේශය බලා වැඩම කළා. සම්බුදු හිමි පහස ලබා මුතියන් මේ සඳහා බැතිපර දායකත්වය ලබා දුන්නේ ලෙබනන් රටේ රැකියා කටයුතු සිදු කරන දීපානි රාජපක්ෂ මහත්මියයි. दंत धातु केश धातु निदान करन धाकरन එතුමියගේ වැතිපර දායකත්වයෙන් ලබාගත් රන් කරඬුන් වහන්සේ දීපානි රාජපක්ෂ මහත්මියගේ පෞලිය උදවියගේ සහභාගීත්වයෙන් ධම්මගිරි විහාරයේ වෙත පූජා කිරීමට නියමිතව තිබුණා. අවසරය දෙහාඳුනේ ධම්මගිරි විහාරාධිකාරී තාපසපති පූජ්‍ය රන්නේ ඉන්දසාර ස්වාමීන් වහන්සේ උපවාසයෙන් නමස්කාර කරනවා. එවැගේම දීපානි රාජපක්ෂ මහත්මිය ලෙබනන් අපට නිවෙමින් අඳුන් වහන්සේ නමක් පූජා කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් සහභාගී වුණු සියලු දෙනාගේම අවසරයි. අපි හැමෝම අද පුණ්‍යවත් දිනයක් අද බොහෝ දිනයක් මේ අදවසේ උපවාසයේ වැඩම කරලා අදවසේ සූදානම් වන්නේ මේ විශේෂ විලස TV පරිසරයේ සිට කඳු මහන්සියලා වැඩම කරන්නට සාදු සාදු අපි වඳින වෙලස්සේ රන් කරඳුනු පියදු දුරු වේවා කමට රටට සෙත් වේවා ලකමර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා දුහිමි පහස ලබා මුති අංගන සෑකිරමි වීර මුතුන් රජ දරුවන් එකලු කළා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන ධාකරණ වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ සාදු සාදු අපිත් වඳින් වෙලස්සේ රන් කරනු සාදු සාදු අපි වඳිනු වෙලස්සේ රන් කරනු රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකමර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකමර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා ඉස්වයටම සිත් වේවා
අදහස ලබා මුතියන් මතන්නේ මම හිතුවේ ඇත්තටම ඔබතුමා මේ චරම සමාජ මූලයක් කරනවා කියලා දැකින කම් ආම්දුරක් කියලා මතර මම තේරුම් ගත්තා ඔබතුමා ගන්න මේ සමාජ සත්කාරය කොච්චරද කියලා කියලා අපේ මතරනේ නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා විවන්දන වෙල්ලස්සේ රන් කරඬු පිය දුරු වේවා කමට රටට සෙත් වේවා ලකඹර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තුව 120කට වැඩි සංඛ්‍යාවක් විවිධ හේතු මත ප්‍රතික්ෂේප වී තිබෙනවා. නුවර දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍ර 17ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍ර 15ක් සහ කලුතර දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍ර 13ක් ඒ අතරට අයත්. ඔක දැන් ආයි පාරක් ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ හදාගමු අපි කොහොම හරි. හදාගන්න පුළුවන්. මේ කම මේ කව මේ ඉන්නපා මේ පොඩක් අපි කියලා කතා කරමු. අපතලේ කාන්දා එකක් මේ අඩි වෙනවා. ඔලුවට ලිස්ට් එකේ වැඩි වෙලා. ඒක ලිස්ට් එකම කැන්සල්ද? නාම මිත්‍රා 17ක් ප්‍රතික්ෂේප කිරීම සිද්ධ වුණා. පිටිගත් දේශපාලන පක්ෂ 86ක සහ ස්වාධීන කණ්ඩායම් 5ක් එකතුව 91ක දේශපාලන පක්ෂ වශයෙන් ගත්තොත් පහක් ප්‍රතික්ෂේප වුණා ස්වාධීන කණ්ඩායම් එකක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා කාන්තාවන්ගේ නියෝජනය පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව අඩු තත්ත්වයේ මත නාම යෝජනා ප්‍රතික්ෂේප වීම තිබුණා සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වුණු බව තමයි අපිට වාර්තා වෙලා තිබෙන්නේ දිස්ත්‍රික්ක වලින් කොහොම වුණත් මැතිවරණය මේ වෙනකොට මාර්තු 9 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිස සභාව තීන්දුව කළා තිබෙනවා අති සුවිශේෂී තත්ත්වයකදී මැතිවරණයක් කල් දැමීමේ හැකියාව තිබෙනවා මැතිවරණ කොමිස සභාවට හැබැයි මේ මොහොතේ අපිට පේන්නේ නැහැ වැනි සුවිශේෂී තත්ත්වයක් මොකද ආර්ථික සාධකයේ සුවිශේෂී සාධකයක් හැටියට සලකන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා මැතිවරණ කොමිස සභාව පැත්තෙන් මැතිවරණේ කල් දැමීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක පිළිබඳව අපිට පැහැදිලි විශ්වාසයක් තියන්නට පුළුවන් උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස කළ ඉල්ලීමට විදුලි බල මණ්ඩලයේ එකඟතාවය හිමි වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා. උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස කළ ඉල්ලීමට විදුලි බල මණ්ඩලයේ එකඟතාවය හිමි වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා. ඔහු මේ බව පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්. මගේ ඉල්ලීම තිබුණේ ජනවාරි 23 වෙනිදා සිට පෙබරවාරි 17 වෙනිදා දක්වා සමස්ත කාලය විදුලි බලය අපිට අඛණ්ඩව ලබා දෙන්න කියන එක. ඒ ඉල්ලීම අනුව මහජන උපවිතා කොමිෂන් සභාවේ සභාපතිතුමත් ඒ ඉල්ලීම විදුලි බල මණ්ඩලයටත් පෞද්ගලික විදුලි සමාගමටත් ඉදිරිපත් කළා තිබුණා. නමුත් අනිත් පැත්තෙනුත් තියෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව මාව දැනුවත් කරා. එතෙන්දී මගේ අවසාන ඉල්ලීම උනේ මොන තත්ත්වයක් යටතේ වුණත් අපිට විභාග කාලය අනිවාර්යයෙන්ම ලබා දෙන්න කියන ඒකට එකඟ වෙලා තියෙනවා. කෙසේ වෙතත් විභාගය නොපැවැත්වෙන කාලය අතරතුරදී යම්කිසි කෙටි විදුලි විසන්ධිවීමක් සිදු විය හැකි බවද ඒ මහතා පැවසුවා. රාත්‍රී කාලයේද අධ්‍යන කටයුතු සිදු කිරීමට අවශ්‍ය බැවින් විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස කළ ඉල්ලීමට මේ වන විට යම් එකඟතාවයකට පැමිණ ඇතැයිද විභාග කොමසාරිස්වරයා පැවසුවා. නමුත් නැවත නැවතත් දරුවන් ගැන අවධානය යොමු කරමින් විදුලි කප්පාදුව සීමා කරන ලෙස අදාළ බලකාරීන්ගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා කියා සිටියා.
වෙලස මනුස්සකම සමාජ සත්කාරක පදනම හරහා රටවිරු සමාජික සමාජිකවන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිමන තවත් ව්‍යාපෘතියකි කොටවෙහෙරගල විහාරස්ථානයේ පිය ගැටපෙළ වෙලසට පැමිණෙන විවිධ රටවිරුවන් මෙම පිය ගැටපෙළ දැකබලා ගැනීමට කොටවෙහෙරගල විහාරස්ථානයට යනවා මේ එලෙස ගිය තවත් එක් අවස්ථාවක් අපේ නාලිකාව බලන සුන්දර මනුස්සයෙක් ඉතින් පෞලි කට්ටියත් එක්ක ආවා අපිව බලන්න ඊට පස්සේ අපි එක් කරගෙන ආපු පඩිපෙළ දෙකක් මේකේ බාරගෙන තියෙනවා මෙතුමා ඉතින් මේ පඩිපෙළ දෙක ස්පර්ශ කළා තමයි යන්න හදන්නේ උඩටම යනවද කැමතිද ගිහලා බලමු ගිහලා බලමුනේ මොනවද ඉතින් දැන් මේක දැක්කට පස්සේ දැන් අන්න ගල නැග්ගි මිනිස්සු ගල අර විදිහට තමයි අර තියෙන නෝමල් ගලක් තිබුණේ ඕකේ ඉස්සල් ඉස්ස තමයි නැග්ගි ඉතින් වැටිලා මැරිලා තියෙනවා ළමයි තුවාල වෙලා තියෙනවා එනිසා තමයි වෙල්ලස ටීවී අපි නාලිකාව මැදිහත් වෙලා වෙල්ලසේ මනුස්සකම සමාසත්කාර පදනම හරහා අපි මේ පඩිපෙළ පටන් ගත්තා දැන් තාම වැඩ ටික නිමෙමින් පවතිනවා මෙහෙම දැක්කට පස්සේ දැක්කම බොහොම සන්තෝෂයි ඉතින් මේ තිබුණ විදිහට නෙමෙයි දැන් මම දකින්න වෙරද තියෙන්නේ අතර මේකේ පඩිපෙළක් කියලා දෙයක් තිබුණේ නැහැ නිකන් ගලමයි තිබුණේ මේ මාත යන විදිහට අපි දැක්කා මට තිබුණා පඩිපෙළ දෙක ගන්න කියලා දෙනවා බෙන්ද පින් තිනිස ඉතින් එහෙමත් අරගෙන අද මේක බලන්නමත් කියලා ආවා හරි සන්තෝෂයි මොන මංජල මහත්තයත් එක්කම අපි යනවා පඩිපෙළ බලන්න අද මුලටම स्पर्श कर හිතකාමී හැම දිනාට හදලන්වි වාදක හැම යයි වියකි මේකට සනසන දෙවියන් ඔබ සුරකි මිනිසා නුඹයි වෙලස්සේ ප්‍රවෘත්ති තුලින් දැන් කෙටි විරාමයක් විරාමෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න
විරාමයෙන් අනතුරුව ඔබ යලිත් එකතු වන්නේ වෙල්ලස ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්. ශ්‍රී ලංකාවට ලබා දෙන ණය පහසුකම සඳහා මේ වසරේ පළමු කාර්තුව තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. राज्य अमात्यवरया पेन्वा दिन्ने ए संधा अवश्य मेरट नाय प्रतिविहकत किरीमे क्रियावलिय मेवन विट बहुदुरट सार्थकवी एतिबावाई इंदियाव मेवन विटात नाय प्रतिविहकत किरीमे सलस्मट सहाय पलकर एतियातर चीनियत ए संधा एकंगतावट पैमिन एतिबाव संधान बनवा चीने एक्सिम बैंकुवद श्रीलंकावे नाय प्रतिविहकत किरीमे वेडपिलिवेल संधा सहाय लबा देन बावट लिखितव देनुं दी एतिबाव शिहान सेमसिंह राज्य अमात्यवरया संधान कला चाइनीज एक्सिम बैंक के जनाधिपत्यमा समग करपु साकाच्छावेन पशु सुब पनिविडय ओन मुदल अमात्यांशयट लबा दीला तियेनवा पेरिस क्लब एक सह जपानय इदिरियेदी लबा दीमट नियमितयि कियन साहतिकय अपिट तियेनवा इदे अनुव रट යහපත් මාර්ගයකට පිවිසීමට අවශ්‍ය පසුබිම දැන් නිර්මාණය. මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන සමග සාකච්ඡා අවසන් අධීරේ පවතින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණයක් ලබා ගැනීමට චීනයේ සහය ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා. එම මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ සාකච්ඡා රහසිගතව පැවැත්වීමේ හේතුව नियमित වෙල්ලස කුසගිනි නිවන මානුෂීය මෙහෙයුම යටතේ පසුගිය දිනක තවත් වියලි ආහාර පරිත්‍යාගයක් කාර්යාල පරිශ්‍රයේදී නාලිකා ප්‍රධානීතුමා අතින් සිදු කළා. ඒ එංගලන්තයේ සිටින හර්ෂී සේනානායක මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් අද දවසේ තවත් උපන් දිනයකට ආහාර මල්ල ලබා දෙන සූදානම් මේ හර්ෂී සේනානායක මහත්මියගේ මුණුපුරා ජෙන් පුතාට සුබම සුබ නිරෝගිමත් උපන් දිනයක් වේවා. दीर्घाश लिया प्रार्थना कर लो पौल उदौकरोगी भाव लिवा बुधन गे सरणी दिव्यांगे पीटेट दिव्यांगे आशीर्वाद लिवा सीएल लेडदर बाधक दुर्वेवा जीवित सार्थक गमन के विश्वशक्ति बल लभ्यवा किल हदवती में प्रार्थना कर ली आहार मंडल बाधन सूदान स्तूति तमंग आदरणीय महात्म्यता दिवैने प्रदेश किहिपेकट अदत् वैसी सहित कालगुणयक् पवतिन बव कालगुण विद्या दिपार्तमेन्तुव निवेदनयक् निकुत् करमिन् संदहन् कला नगिनहिर
ඌව සහ උතුරු මැද පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් පිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ සමගින් අදට ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප හමුවන්නේ හෙට සවස 6ට. වෙල්ලස ටීවී සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇතුළු අපගේ සියලුම සජීවී වැඩසටහන් නරඹන්න ඔබත් අදම වෙල්ලස ටීවී ලයිව් YouTube නාලිකාව subscribe කරන්න. ඔබට සුබ දවසක්.